tonight. I know diagnosis is already one of the number. We were up with some money to the party, निर्माण मगे पदवी मिनित प्रायोग निर्माण මම ඔයාලට හේතුවක් කියලා පෙන්නනවා අපි දන්නවා මේ දෙයේ හේතුව මේ හේතුවේ පතුලේ ආරෙන්නේ තියෙන්නේ මේ ළමයි කියන්නේ ඍජු උස් මේක තමයි නම දන්නවා අපි ඇලවුස් හඳුන්වනවා එල් කියලා තමයි ආරෙන් හඳුන්වනවා ආර් කියලා මේ කෙලින් උස් ඍජුස් හඳුන්වනවා මේ කියන දැන් ඔයාලා ගන්නවා ඔයාලා කුඩා පුතුලේ ඉන්නවා තමන්ගේ පන්තියේ ගුරුවරියව ගුරුවරයා කිව්වොත් පුතේ හදාගෙන ඉන්න කේතුවක් කියලා අපිට කිසිම අවස්ථාවක් කියන්නේ නැහැ පතුලේ රඟයක් ගැන ඇලෝසක් ගැන පොඩි ළමයි දන්නේ අපිට කියන්නේ පුතේ නත්තල් දොප්පියා එහෙම නැත්නම් කිරිගොඩුවක් වගේ හැඩයක් එක්ක ඉඳලා ඉන්නේ ඔල ධර්මයේ ඔල දෙමෝපිය මොනතරම් අසීරුතාවයක් පත් වෙනවද මේ කේතුවක් සකස් කරගන්න මම ආසරේ ධර්මයෙන් යනකොට අපුතේ දැන් හේතුවක් හදලා පෙන්නන්න කියලා ළමයි කරපු එකම දේ තමයි මොකද්ද ඍජු කෝණාංශය අරගෙන මේ ඍජු කෝණාංශය රෝල් කරන හේතුවක් ෆයිනල්ම ෆයිනල්ම අමිතෝතලේ වච්ච කොටසක් තමයි කිසිම හේතුවක් නැතුව මේ හේතුව හදාගන්න බැ අපිට මේ හඩලුකුවට අර උඩ කොටසයි අර කොටසයි බැලන්ස් කරන එකෙන් තමයි තමයි නිකන් කොටුවක් හදලා සොක්කේ එහෙනම් අපි අද බලමු කොහොමද පතුලේ අය මම කතා කරනවා නේද පතුලේ අය අපි දෙනවා වලට සෙන්ටිමීටර 15 මේ ඇලවුස මොනවා සෙන්ටිමීටර 12 හරි අපි දැන් බලමු විභාගයේදී පතුලේ අය 700 ඉන්නේ ඇලවුස 1200 ඉන්නේ කේතුවක් සකස් කර ගැනීම සඳහා අපි භාවිත කරන්න විපත්නිත භාවිත කරන මිනුම් මොනවද කියලා කිව්වොත් කිසිම හේතුවක් උඩට භාවිත කරන්න නෑ නේද පුතේ අපි බාල් කරන්නේ ඕසියා පුතේ බාල් දැන් මම ඔයාලට මේ මෙල්ලේ මුත්තේ බලන්න මේ වගේ මුත්තේ භාවිත කරනවා හරි මේ මුත්තේ භාවිත කරනකොට මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න මෙන්න මේක සකස් කරනකොට මෙන්න මේ වක්‍ර කුෂ්ඨය මේ වක්‍ර කුෂ්ඨය කොහොමද සකස් කරන්නේ පුතේ මෙන්න වක්‍ර කුෂ්ඨයක් මෙතනින් කපලා එතනින් අපරාධ දෙකයි ඔව් අපිට දැනන්නේ මෙන්න මේ වගේ කේන්ද්‍රික කණ්ඩායම් අපි මේක තියෙනවා කේන්ද්‍රික කණ්ඩායම් දැන් ඔලාසේගේ පුරා දන්නවා මේ වගේ කේන්ද්‍රික කණ්ඩායමක් අපි හදුවොත් මේ කේන්ද්‍රික කණ්ඩායම විභාගික මෙතනින් කපලා මේ දිගහත් නකොට මේක දිගයි නේද මේ ඇලෝස සමාන වෙනවා මේ කේන්ද්‍රික කණ්ඩායම් හරි එහෙනම්ද මේ ඇලෝස සමාන වෙනවා කේන්ද්‍රික කණ්ඩායම් අපි දන්නවා මේ වෘත්තාකාර කොටස මෙතනින් කැපිලා ඉවරට යනකොට අපිට දැනෙනවා මේ වගේ කේන්ද්‍රික කණ්ඩේ චාපිත. එහෙනම් පිටා පැහැදිලි මෙම වෘත්තයේ වටේ දිගේව අපි හඳුන්වනවා C. C දෙක සමාන වෙනවා මෙන්න මේ කේන්ද්‍රික කණ්ඩේ වටේ දිගේව චාපිත. එහෙනම් මෙන්න C.
එනම් මෙන්න අපේ පියවර. විභාග වශයෙන් හෙවොත් ඔබ අරේ 600 වූ පතුර සමග එලවස 1200 වූ කේක් බොක්ස් සමස්කර ගැනීම සඳහා ගත යුතු මුත්තේ අරේ පියවර කියලා අන්න කෙපස්සක් දෙනු උත්තරය අපිට නම් නේද මේ එලවස සමාන කේක් එකේ අරේ 1200 දැන් අපිට තියෙන ගැටලුව තමයි මේ මුත්තේ අරගෙන මේ මුත්තේ කොපමණ කොටසක් අපි කපලා ඉවත් කරලා ඉතිරි කොටස මේ විදිහට ගන්න ඕනේ කියන්නේ. එහෙනම් අපි වාරණ ගන්නේ මේ මුත්තේ කපා ඉවත් කරලා ඉතිරි කර ගන්න හේතු කාරණේ කොහොනේ? ඒ විශාලම ප්‍රධානම දුසා කියනවා කොණ හඳුනන විශාල කරන අපරාධ කරලා තීක කරනවා. ඇල්ෆා බීටා තීටා වගේම කොණේ විශාල කරනවා. මේක අන්සර් සීය වෙන මොනවා එක සිස්ටම් එක මොනවා අපි දැන් එනම් පළවෙනි වියවර අපි කපා ගන්නවා මේ වගේ අරය 1200 මුත්තේ අරය 1200 මුත්තේ අපි කපා කපාගෙන අපි දැන් ගණිතයේ සිද්ධාන්තේ භාවිතා කරනවා මෙන්න මේ කෝණයේ සාරත්වය සොයාගැනීම සඳහා අපෝදේ භාවිතා කරන 19 වෙනි දරුවා ගන්නවා යම් මුත්තේක පරිධිය වගේ සූත්‍රය සොයා ගන්න සූත්‍රය අපි ගන්නවා अरे आरुंते अभी तुम सुनते तूफ़ाज़ इना मित्र कपड़ा दिखे हैं तो मेसी समान है ना मेचापे दिखे सीप इना दुनिया गली में समान है लक्ष्य पटा बोलो लेकर तो एक बार सीनी ना इना मातूर सीने हैं अभी आधार बोले अभी बात इतना करना तीखा गुणगीर दिखे मुर्ते के पाली दिए मर्ज़ सोचते तूफ़ाई මම ගන්නවා මේ කේන්ද්‍රික කාර්යය ආය කැපිටල් ආර් එනවා අපි ගන්නවා මේ තාපතික සමාන වෙනවා මායි මේක සමාන වෙනවා මේ හදන කේන්ද්‍රයේ පරිධි ඒවා 2.5 මම ගන්නවා මෙයාට සිම්බල් ආර් මේ මොකද්ද කේන්ද්‍රික කාර්යය ආය මේ සිම්බල් ආර් කියන්නේ අපි හදන කේන්ද්‍රයේ පතුලේ ආර් හරි දෛපරා ශ්‍රී ළමයි ගන්න සමීකරණයක් සුරු කරනකොට ඒ උඩේවත් ළවයේ කියන සංඛ්‍යාව අපිට සුරු කරගන්න පුළුවන් සාමාන්‍ය ක්‍රමයකට අමතක දෙයක්. මේ බලන්න 2525 අපි ගන්නවා සමාන ප්‍රමාණවත්ව සමානයි. දෙපසම 25 බෙදීම තමයි සාමාන්‍ය සමකමේ අපි දැන් ඉදිරියට කියලා දව මාස දෙකයි අපේ විභාගයේ තියෙන ළමයි. ඒ නිසා අපි කියන්නේ මේ 2525 නියතය ඉවත් කරගන්න. දැන් අපිට ලැබෙනවා තීටා බෙදීම 300යි. අන්න මේ කැපිටල් ආර් කියන්නේ හතරේ බෙදුවේ ඇලවසේවත් කේන්ද්‍රික කාර්යයේ හරියට සමානයි. මේ සිම්බල් ආර් අපි හැදුවු කේන්ද්‍රයේ පතුලේ අග ඒක අප ගන්නවා සිදුවු කරනවා. මෙන්න අවසාන සිදුවීම. මෙන්න මේ 11 වෙනි ගැටළු නිර්මාණය වෙන්නේ දෙවි පස්සපත්තේ එක වසරක් ලැබෙන මේ ගැටුවක් තමයි දෙන්නු. හා දැන් අපි සුර කරමු 12 5 300 12 30 ලැබෙනවා අපේ පැත්තේ නම් 3 බෙදීම 3 සමානයි 3 බෙදিলা අපි දන්නවා දෙපසම 3 ගුණ කරනවා අපිට වඩා කරනවා මේක තමයි කියනවා අරස්තුල කරනවා කියන දන්නු දරුවනේ අරස්තුලේ තියෙන කරන සුිතාව සරලව කතා කරන්නේ 30 වටයක් වෙන සුර වෙනවා තීටා විසාරත්තේ සමානයි 7.7 අංශ ප්‍රතිශතය දැන් අපේ ගැටලුවේ අවසානයට අපි යමු කියනවා තීටා හෙවත් අංශක 210 කෝණය මෙන්න මේ අපි කපා ගන්න ඕනේ දැන් මේ වැඩසටහනේ ඉදපත් කරන ගෙනාව විරුද්ධ මාදාවක අරේ 1200 මට උත්තේ පිටින් ඉන්නවා තියෙනවා ඒකෙන් අපි අංශක 210 මම මේ අවස්ථාවේ කොරමාණේ ඉගෙනගෙන ඉන්නලා තියෙනවා එහෙනම් අපි කරන්නේපත් මෙන්න මේ අංශක 210 ලබා ගන්න අර අපි ලබා ගත්ත මේ කේන්ද්‍රික ඛණ්ඩය ලබා ගන්න මේ මුත්තේ මෙන්න මේ විදිහට අංශක 210ක් කපලා ඉවත් කරනවා තොරණ අවශ්‍ය කොටස මෙන්න අංශ 210.
गणित विनोदी संबंध गणित